Hari putih, wanakkam aibowan siludanatama suba ratriyak paarthana karanawa I-learning college ekek igena ganna ape 5 shreniye dula putalawath ekathu vela inne obe aadaraniya demula guruthuma koduthuwak kusayekta hari putih koduthuwak kusayata podak unahadila inne namuth walage panthiya nathara karanne neha karanawa hethuwa tama me thirda wenna denna dawasak nathi nisa harida podak angata pehettu gatiya tiyenawa namuth panthiya karanawa igena baya wenna අපි හොඳට වැඩ ටික කරමු. හරි. අපි ගිය සතිය තුල කතා කරේ අපේ දූල පුතාලත් එක්ක පවුලේ සමාජිකයන් සම්බන්ධව. ඉතින් අපේ දූල පුතාලට පවුලේ සමාජිකයන් සම්බන්ධව කොළිතු අකුස දැන් පාඩම කරලා තියෙන්නේ. ඉතින් ඔබට හොඳ සූදානමකින් දැන් ඒවට සූදානම් වෙන්න පුළුවන් හරි අවබෝධයෙන්. ඒක පිළිබඳ අවබෝධය තියාගන්න සියලුම දෙනා. හරි. අද දිනේ දාගත්ත පොත් අරගෙන. හරි නේද? නිමයි. අද පොත් අරගෙන Dine dagena ivara nan sielu dena balaganda den screen ekak hari puthe ithamathma lesi padamak thamai kolituwak kusa den katha karanna yanne ekata hetuwak tiyenawa man hitenawa metena inna daruwo aduma gana ekkenek dennek hari 2020 2021 e kiyanne gi avurudde shishyata yani me avurudde 22 nida yani janawari 22 nida pidichcha ශිෂ්‍යත්ව පේපරේ අඩුම ගාණි බලන්න ඇති කියලා. ඉතින් ඔබට ඒකේ තියෙනවා දෙමළ වචනයක් කොලට සන්දේයි කියන එකේ තේරුම සහ ඊළඟට පුතේ කිරි බොන්න කියන එකට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා මේ පේපරේ අහලා තියෙනවා. ඉතින් මගේ දූල පුතාලා මේ පේපර එක පොඩි පොඩ්ඩක් හරි බැලුවනම් අද අපි ඉගෙන ගන්න යන වචන ටික ගොඩාක් අහු වෙනවා. ඉතින් කිරි බොන්න කියන එකට කියන්නේ හරීම ලේසි. අද අපි ඉගෙන ගන්නවා බොන්න කියන එකට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. ඉතින් මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට එන්න පුළුවන් වාක්‍ය ගොඩනගන්න අවශ්‍ය වෙන වචන ටිකක් අද අපි කතා කරනවා. ඉතින් හොඳ අවබෝධයෙන් ලස්සනට සර් කියන විදියට වැඩ ටික කරගන්න ඕන. රූප ටික අඳ ගන්න ඕන. පිටුපිරින්න ලියන්න තියෙනවා. ලොකු වැඩ කන්දරාවක් තියෙනවා කරන්න. දවස ආරම්භ කරන්න කලින් කොඩිකුවක් සර් කියන්නේ එකයි. පුතේ ඔබ දන්නවා අපි දැන් වැඩ කරන්න පටන් අරන් ලොකු කාලයක් වෙනවා. ඉතින් මේ දවසකට අපි හම් වෙන පැය විනාඩි 30 ඇතුලේ ඔබ දකිනවා පුතේ අපි පැය 3ක විතර වැඩ කරනවා. ඒ කරන්නේ පුතේ අපි නිවැරදි ගමනක් යන නිසා. හරි අවබෝධයෙන් මේ කොළුවේ තියාගෙන හොඳට වැඩ කරමු. අද පෙබරවාරි මාසේ පළවෙනි දවස. ඉතින් මේ ජනවාරි මාසේ ඉවරයි දැන්. තව අපිට මාස කීයක ශිෂ්‍යත්ව විභාගයකට අපි හොඳට සූදානම් වෙලා ලස්සනට වැඩ පිළි කරමු. හරි පුතේ. එහෙනම් සියලු දෙනාම දැන් පොත් අරගන්න පොත් පෙල්ලගමු. පොත් පෙල්ලගෙන ලියාගමු පුතේ මාතෘකාව පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. ලියාගමු පුතේ මාතෘකාව පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. මාතෘකාව ලියාගමු. පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. හරි අවබෝධයෙන් ලියාගන්න පුතේ මාතෘකාව පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. 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 හරි. හොඳට අහගන්න. වෙන වැඩ නතර කරලා හොඳට අහගන්න. පුතේ මේ පාඩම ඉතාමත්ම ලේසි පාඩමක්. නමුත් මේ පාඩම ලේසි තරම කියතොත් ඔයාලට ශිෂ්‍යත්ව විභාගයකත් මගේ පුතේ ඔයගෙන් ප්‍රශ්න අහනවා.
ඒකයි මේ අවුරුද්දේ කිරිබොන්න කියන එකට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා අහුවේ. කිරිබොන්න. හරිම ලේසි නේද? කිරිවලට කියන්නේ පුතේ පාල්, බොන්න කියන වචනේ ඔබ ඉගෙන ගන්නවා මේක ඉදිරියට. ඉතින් හොඳ අවබෝධයෙන් ට්‍රැක් එකේ ඉඳන් ලස්සනට වැඩටික කරගන්න. මේ අවුරුද්දෙන්න පුළුවන් වචනය වාක්‍ය අද මේ පොඩි තුවක් ඔසේ උගන්වන කොටසෙන් ඔයාලට අහුවෙන්න පුළුවන්. ඒක නිසා දැම්ම ඉඳන් වැඩ කරලා හොඳ ප්‍රතිඵලයකට යන්න අපි සූදානම් වෙමු. හරි. මාතෘකාව ලියාගත්ත පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු කියලා. හරිම ලේසි. පුතේ තරු ලකුණක් දාගන්න රූලක් ඇරලා තරු ලකුණක් දාගන්න රූලක් ඇරලා තරු ලකුණක් දාගන්න රූලක් ඇරලා තරු ලකුණක් දාගෙන ලියාගමු පුතේ. පන්ති කාමරයේදී අපි හරි අවබෝධයෙන් ලියාගන්න සර් ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා අපේ දූල පුතාලට ඒක බලාගන්නත් ලියන්න පුළුවන් පන්ති කාමරයේදී අපි පන්ති කාමරයේදී අපි පන්ති කාමරයේදී අපි පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් හොඳයි ලියනවා මේවක තමයි වෙන්නේ. එක්කෙනයි දෙන්නේ වැඩ කරන්නේ නැත්. අපි ඒකත් එක්ක හදා ගන්න බලමු නේද? පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග කුවමාරු කර ගනු ලබයි පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග කුවමාරු කර ගනු ලබයි කුවමාරු කර ගනු ලබයි පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග කුවමාරු කර ගනු ලබයි කුවමාරු කර ගනු ලබයි කුවමාරු කර ගනු ලබයි හරි පුතේ නෝට් එක ඉතාමත්ම සරලයි බලන්නකෝ පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග කුවමාරු කර ගනු ලබයි ඒ කියන්නේ පුතේ දැන් අපි ඉස්කෝලේදී උදාහරණයක් විදියට අපි හිතමු පූජනී කියලා අපි හිතමුකෝ පූජනී කියලා හරිද ඔන්න පූජනී තමන්ගේ යාළුවා තමා විමෝධ්‍ය හරිද තමන්ගේ යාළුවා තමා විමෝධ්‍ය මට නිකන් සර කටකාපු වචන දෙකක් කිව්වේ මොකද නැත්නම් තරහ වෙන්න පාවාල ඔයාගේ නම කිව්වේ නැහැ කියලා ඉතින් මේ පූජනී අපේ විමෝධ්‍යගෙන් ඉල්ලනවා විමෝධ්‍යා මට වතුර තිබහයි වතුර බෝතලය දෙන්නක නැත්නම් වතුර බෝතලය දෙන්න කියලා ඉල්ලනවා හරිද ඔන්න ඊළඟට විමෝධ්‍යා කියනවා අයියෝ මට නම් බෑ තමුසෙර වතුර බෝතලය දෙන්න මට නම් බෑ කියලා කියනවද ආ එහෙමද එහෙමද එහෙම නෙමෙයි ඉස්කෝලේදී අනිවාර්යෙන් යාළුවෙක් දෙයක් කිව්වොත් අනිවාර්යෙන් දෙන්න ඕන සල්ලි ඉල්ලුවට දෙන්න එපා හරිද වතුර එහෙම ඉල්ලුවට කමන්නේ ඉතින් මේ ඉල්ලන දෙයක් අපි දෙන්න දැනගන්න ඕනේ වගේ දේවල් තමයි පුරුදු වෙන්න ඕනේ ඒවා තමයි ඩිසිප්ලින් කියලා කියන්නේ ඒව ඒ හැම දෙයක්ම පුරුදු වෙන්න ඕන ඉතින් අන්න ඒ වගේ පුතේ අපි ඉල්ලන දෙයක් ඊළඟට අපි යන ඊළඟට දැන් උදාහරණයක් විදියට අපි හිතමු සදෙව් කියලා හරිද ඔන්න සදෙව්ට වොෂ්රූම් යන්න ඕන අපේ වචනෙන් කියනවා නම් ටොයිලට් යන්න ඕන හරිද ඔන්න ඔන්න සදෙව් කියනවා මතීෂට මතීෂ මට වොෂ්රූම් එකට යන්න ඕන එනවද යන්න හරි ඔන්න මතීෂ කියනවා හරි යමු නැත්තම් හරි එන්නම්
අන්න ඒ වගේ දේවල් උත්තර මෙතන ඉගෙන ගන්නවා. ඒ වචන හරිම ලේසි. යන්න, එන්න, කන්න, බොන්න, ගන්න, ඊළඟට කියන්න, බලන්න, කියවන්න. ඒ වගේ වචන ගොඩාක් අපි ඉගෙන ගන්නවා පුතේ. අන්න ඒව තමයි අපි මේ කොටසෙන් කතා කරන්න යන්නේ. මගේ පුතාලා හොඳ අවබෝධයෙන් පුතාලා විතරක් නෙමෙයි පොඩිතුවක් උසයට දූලා කියලා කියවෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ඔක්කොම පුතාලා. හරිද? ඉතින් රූලක් කරලා තරු ලකුණක් දාගන්න හරි අවබෝධයෙන් තව රූලක් කරලා තරු ලකුණක් දාගන්න. රූලක් කරලා තරු ලකුණක් දාලා ලියාගම් මෙහෙම ඒවා අපි Eva api illi medhi Eva api illi medhi pahata vachana bhavita karamu. Eva api illi medhi පහත වචන භාවිතා කරමු. ඉල්ලීමේදී අපි පහත වචන භාවිතා කරමු. 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 හරි පුතේ. හොඳට අහගන්න. දැන් අපි කතා කරන්න යන්නේ ඔන්නෝයේ වචන සම්බන්ධව. අංක එක ලියා ගන්න පළවෙනි වචනය තරුංගල් දෙන්න. ලියාගන්න පළවෙනි වචනය තරුංගල් දෙන්න. මේ අවුරුදු ශිෂ්‍යත්වයට අහන්න පුළුවන් පොත දෙන්න කියන එකට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. ඉතින් ඒක නිසා ගිය අවුරුද්දේ අහුවේ පුතේ, කියන්නේ මේ 22 වෙනිදා තිබ්බ විභාගයේ අහුවේ මොකද? කිරි බොන්න කියන වචනය. ඉතින් ඒ වගේ පුංචි දෙයක් අහුවනම් ඉතින් මේ අවුරුද්දේ ඔයාලගෙන් ඔයිට වඩා ලේසි එකක් අහන්න පුළුවන්. ඉතින් හොඳට ප්‍රැක්ටිස් කරගමු අපි. හොඳට ප්‍රැක්ටිස් කළා අපි ලකුණු අතරට යමු. ඒක තමයි වේවිත. අංක එක ලියා ගන්න තරුංගල් දෙන්න. තරුංගල් දෙන්න. තරුංගල් දෙන්න කියලා ලියලා ඔතන අඳින්න ඕන පුතේ පොතක් දෙන එකක්. දෙන්නෙක් එක පොතක් දෙන එක. අපර උදාහරණයක් විදියට පොලිතුවක් උසරුවේ ලසින්දු පුතයි ඉන්නවා. හරිද? ඔන ලසින්දු ඉන්නේ පොලිතුවක් උසරුවේ ඉස්සරහා. පොලිතුවක් උසර ලසින්දු දෙනවා මෙහිම අතින් පොතක්. අන්න ඒක අපි ඉන්න බලස්තනට දෙන්නෙක් එක්ක ලස්සන පොතක් දෙන එක. මේ අහන්න කුරුමිටි අඬු වගේ අඳින්න එපා. පොඩක් ලොකුවට චිත්‍රයක් අඳින්දි අඳින්න. හේතුව තමයි පුතේ ඔන්න ඕකයි ලංකාවේ තියෙන වැරද්ද. අපේ පුංචි දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය දෙද්දී languages ඒ කියන්නේ පුතේ ඉංග්‍රීසි තමිල් කියන ලැන්ග්වේජ් දෙක කරන අඩුයි. ඉතින් එහෙම වුණාට පස්සේ grade 6 වලට අපේ ළඟට එන දරුවන්ට අපිට ලේසියෙන් දරුවන්ගේ ඔළුව හදන්න අමාරුයි. ඉතින් ඒක නිසාම තමා පුතේ කොරිතුවක් උස කරන හැම දෙයක්ම සවුන්දරය පැත්තෙන් වැඩි දියුණු කරගන්න බලන්න. ඉතින් හොඳ අවබෝධයෙන් ලස්සනට වැඩි දියුණු කරන්න පළවෙනි වචනය තරුංගල් දෙන්න කියලා ලියලා සර් කිව්ව දේ බලන්නකො කොරිතුවක් උස අපේ ලසින්දු පුතාට පොතක් දෙනවා. අන්න ඒක ලස්සනට චිත්‍රෙන් අඳින තමයි අපේ දූල පුතාලට කොඩිතුවක් උස දැන් කිව්. හරි අවබෝධයෙන් ලස්සනට අඳින්න. නියමයි. මේක වැඩ කරන්නේ නැති දෙන්න තුන්දෙනෙක්. පුතේ කැමයිකොන් කරන් අනිත් අයත් සර් අඩුපාඩු බලන්න ඕන. කැමයිකොන් කරන් මහින්ස
Sahiru, Vimansi Ayodhya, Pugudu, kamai kong karanna tunai. Tundenai kamai kong karanna ette. Ting oyala tundena kamai kong karanna etoda hondai ne. Lassanta wede karan. Lassanta wede karumu api. Lassanta wede karan. Lassana rupayak handinnona me kurumiti adu wage handinne panithye tama puthe mage pankiyata sambandha wenona kammeli kamana kala sambandha vela inne pa. Eka aparadayak karana. Hari apa mau dengan lastan terbalik kan? Terbalik aksi. Ah, ini kan main kong kalah hati. Ini main kubu tu kita kan main kong kalah hati. Kok budu ah kan mau kerak nona kan kolitu waktu saya tarah ya nama apa tuh kolitu waktu saya kalah tuh waktu apa lagi nama tarah dia apa kalah tuh waktu apa lagi nama kolilai kalah tuh waktu apa tuh internet hari tuh kolitu waktu saya tarah dia tuh lagi nama Walau tam belum halan ya, tam ayler ini kau belum belum, ah belum ya, kau belum juga. Puna sir, puna ni, anggota ini, apa lagi? Oh, hatra wasir panti belum juga. Hatra wasir daru ekin tasnya kahati, muka tu amma ida temanikan, anggota mana tu temanikan?
මට නේද පාළුවක්ම වත්ුණා ඊට පස්සේ. අයි ඊට පස්සේ දෙන්නත් එකම පිටිපස්සෙන් දරුවගේ ළඟට ඇවිල්ලා හොඳට හරි මේකත් කියත් ඉගෙන ගත්තා. විනාඩි 5යි දැන්නේ අම්මගේ තාත්තගේ රණ්ඩුවත් කොහේ ගියාද දැන්නේ. එච්චරමයි දැන්න දින වෙන කාර ආ 9 නේ 10 වසරේ ළමයිට බැන්නා. 10 වසරේ ළමයිට බැන්නේ ඒ අයට වැඩක් දීලා ඒ වැඩේ කරා. ඊට පස්සේ මම කිව්වා ඔයාලගේ අයියලා කළා 10 වසරේ ඉන්න 4 දිනකුල ඉදිරිපත් වෙන්න කියලා සංවාදයක් කරා. ඊට පස්සේ දෙන්නේ හෑන්ඩ් රේස් දෑවා. ඉතුරු දෙන්න හෑන්ඩ් රේස් දෑවේ නැහැ. ඒ කියන්නේ ළමයි 60 ගානක් ඉන්න පන්තියේ. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. 4 පන්තිය පටන් ගත්තා. 7:45 වෙනකම් හෑන්ඩ් රේස් එක දානකම මාත් බලන්න. ඒ මට ප්‍රශ්නයක් නැහැ නේද? මට ප්‍රශ්නයක් නැහැ. මම දවසම මහන්සියෙන් ඇවිල්ලා ඉතින් එහෙම විවේකයක් ගෙන එක ළමයි මට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ 4 පන්තිය පටන් ගත්තා. 7:10 විතර වැඩ ටික කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ වැඩ චෙක් කළා, එහෙම වැඩ කළා. ඊට පස්සේ පාඩමට ගියා. සංවාදයක් තිබ්බ 4 දිනක් එක කතා කරන්න. සංවාදයක්. ඉතින් ඒ සංවාදයේ දරුවෝ 4 දිනකට කියන්න පුළුවන් නැහැ හෑන්ඩ් රේස් දාන්න කියලා. ඊට පස්සේ හෑන්ඩ් රේස් දාන්න කියලා දෙන්නේ හෑන්ඩ් රේස් දෙලවා. හරිද? දෙන්නේ හෑන්ඩ් රේස් දෑවේ නැහැ. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ මං කිව්වා. ඔයාලා කට්ටියත් එක කතා වෙලා හෑන්ඩ් රේස් එක දානකම් මම ඉන්නම්. අතහමාර වෙනකම්. ඔන්න 7:45 විතර වෙනකම් සර් කැමරේ ඕෆ් කරගෙන සර් ඉන්නේ. මෙන්න හෑන්ඩ් රේස් එක දානවා 5ක් විතර එක පිට. නියමයි. ඉතින් මං ඊට පස්සේ පාඩම කරලා අන්තිම විනාඩි 10 දැන්නා. ඊට පස්සේ දැන් හොඳයි දැන් වැඩ කරනවා. මං කිව්වා මේ මගේ පන්තියට එනවා නම් මං දෙමළ තෝරගන්න අය ඉන්නවා නම් මං අනිවාර්යෙන් මේ අය පේපරයක් තියලා තමයි ඊළඟ අවුරුද්ද ගන්න කියලා. මෙන්න ළමයි බය වෙනවා ඊට පස්සේ. තමානේ තු බෑ ඔය බැනු ඔයාලේ මන්දි බැනු ගන්න කට්ටිය නෑ වැඩ කරනවා ඒ නිසා ප්‍රශ්නයක් නෑ හැබැයි වැඩ කරමු හරි අවබෝධයෙන් වැඩේ කරා හොඳයි ලස්සනට ඇඟල පාට කරනවා කට්ටිය උනන්දු වෙලා ඉනවා මට නියමයි ටියුට් එකක් ඕනද ටියුට් එකක් දෙන්න ටියුට් එකක් දෙන්න. ටියුට් එක දෙන්නම් තුන්වෙනි සතිය දෙන්න. හේතුව දැන් ඔයාලා මුදල් ගෙවලා ඒක විතරයි ටියුට් දෙන්නේ. ඒක නිසා නියමයි සදී ලස්සනයි. මතීෂ හොඳයි පුතේ. හොඳයි මතීෂ. නියමයි මතීෂ. මේක ඉන්නවා හිංසක දරුවෝ ටිකක්. මතීෂ රූපයෙන්ද නැද්ද? ඉඳලා නේද පාටක් කරමු මහි මතීෂ ලස්සන පාට කරා හොඳයි සදේ ලස්සනට පාට කරලා දෙනවා හොඳයි සදේ හොඳයි විමන්සි ලසිඳු වැඩ කරලා ඉවරද කො පෙන්නන්න රූපෙන් රූපෙද ඔය තියෙන්නේ නියමයි ලසිඳු හරි හරි අනිත් අය ලස්සනට වැඩේ කරා හොඳයි ලක්ෂි හොඳයි විලක්ෂි කම්මැලිය අත් දෙකක් විතරක් ඇඳලා දිනවා හරි සදි ලස්සනයි අනිත් එක හැම වෙන්න බෑ හරිද අක්කත් ඔය වගේ තමයි මොකද නම අහස්සි අහස්සි හරි තහස්සි හරි අහස්සි හරි නේද නම මොකද අක්කගේ නම ඒත් සියන්නේ අවසන් වෙනවා සහස්සි සහස්සි මට මතකයි ස්වි කියලා අවසන් වෙනවා හරි කම්මැලි වෙන්න බෑ රූප දෙන්න ඕන කොම අහිංස අපා නල්ලදු හොඳයි චිත්තන් දින පුළුවන් අපාට හොඳට අපා පාට කරන්න ඕන මහින්ස ඉවරද ඔය තියෙන්නේ නියමයි මේ පන්ති ඉන්න කෙට්ටුම දරුවා තමයි මහින්ස කෙට්ටුම දරුවා මනු ඉවරද වැඩේ ආහා පා පා ඉක්මන් කරන් ලස්සනට වැඩේ කරන් මනුක හොඳ ඇත්තටම පිළිවෙල කරලා වැඩ කරනවා මනුක හොඳයි හොඳයි ලසින්දු ලස්සනයි පුතේ ලසින්දු ද අලුත් පොතක්ද අලුත් පොතක්ද නෑ සර් පොත ඉවරයි පොත ඉවරයි ඒ කියන්නේ අපි එච්චර වැඩ කරාද නියමයි හොඳයි නියමයි පුතේ ලස්සනයි ලස්සනයි පුතේ
මනුක තව ටිකක් පොඩ්ඩක් ඉක්මන් කරන්න ඕන. තව ටිකක් ඉක්මන් කරන්න ඕන මනුක. පැහැදිලිද? හරි සර්. ඒකෝත් මෙහෙමයි. දැන් අපි ශිෂ්‍යත් විභාගය කියලා කියන තරගකාරී විභාගයක්නේ. අපි මේ විභාගයට දැන් ඉඳන් හුරු වෙනකොට අඩු කාලයකින් වැඩ ගොඩක් කරගන්න ඕන. නැත්තම් ගෙදර ඉන්න කියන්න වෙන්නේ අයියෝ විභාගේ අමාරුයි. අනේ රිදෙනවා, අපරිදෙනවා වගේ තමයි ඉන්නේ. හරිද? ඉතින් මේ එහෙම අඳන්න ඕනේ නැහැ. ලස්සනට වැඩ කරනවා නම් එච්චරයි. හොඳ අවබෝධයෙන් ලස්සනට වැඩ ටික කරමු. එච්චරයි විය යුත්තේ. හරි නේද? හරි. මනුක පොඩ්ඩක් අරූප අඳින එක පොඩ්ඩක් නතර කරලා හොඳට අහගන්න. හරි නේද? හරි. රූපේ අඳින එක නතර කරලා හොඳට පොඩ්ඩක් අහගන්න. පුතේ අපි ඔය කතා කරපු පළවෙනි වචනය තමයි තාරුංගල් දෙන්න කියන වචනය. පුතේ ඔය වචනය ඉතාමත්ම වැදගත් වචනයක්. හේතුව තමයි මම දැකලා තියෙනවා දකුණු පළාත තුල නම් අපේ ප්‍රධාන පෙළේ විද්‍යාල තියෙනවා පුතේ මාතර රාහුල විද්‍යාලය, සංග තෝමස් කුමර, ඊළඟට කුමරි, ඊළඟට මාතර මධ්‍ය මහාවිද්‍යාලය, ඊළඟට ජනාධිපති විද්‍යාලය, ඊළඟට සන් තෝමස් එක අපේ ඊළඟට පුතේ දකුණු පළාතේ තව වැදගත් ඉස්කෝල තියෙනවා දෙබරවල් ජාතික පාසල, ඊළඟට රිච්මන්ඩ් විද්‍යාලය, ඇලෝසියස් විද්‍යාලය. ඉතින් ඔය ඊළඟට සංගමිත්තා. ඉතින් මේ විදිහට දකුණු පළාත තුල බැලුවොත් පුතේ ඔන්න ඔය වගේ ප්‍රාථමික විදුහල් වල මගේ පුතේ හැම අවුරුද්දකම වගේ ප්‍රශ්න පත්‍ර වල අද අපි මේ කතා කරන වචනේ විදිහටම වාක්‍ය විදිහට අහලා තියෙනවා. ඉතින් හොඳට අහගෙන වැඩ ටික කරන්න ඕන. අනිත් දේ තමයි පුතේ අපි ඔබත් එක්ක වැඩ කරන ගුරුවරයා මනෝවිද්‍යා උපදේශකවරයෙක් විදිහට වැඩ කරන කෙනෙක්. ඒ වගේම තමයි අපේ දරුවන්ගේ mental education, ඒ කියන්නේ මානසික අධ්‍යාපනය සම්බන්ධව හොඳ ලංකාව තුල පිළිගත් ඩිප්ලෝමාවක් complete කරපේ. ඉතින් පුතේ අපි ඉගෙනගත්ත දෙයක් තියෙනවා අපේ දරුවන්ගේ මනසට, ඒ කියන්නේ අපේ දරුවන්ගේ මස්තිෂ්කය තුලට කතා කරන දේවල් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් අතින් ලියන 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 තරමට ඒව තමන්ගේ ස්ථාවර බුද්ධිය තුල තැන්පත් වෙනවා කියලා. හරි අවබෝධයෙන් පුතේ අලුත් පිටුවක් පෙළ ගන්න සියලු දෙනාම අලුත් පිටුවක් පෙළ ගන්න ලස්සනට වැඩ කරන්න මේ ට්‍රැක් එක පුරුදු වෙන්න. අලුත් පිටුවක් පෙළගෙන පුතේ ඒකේ උඩ රූලේ ලියන්න ඕන අපි දැන් ඔය කතා කරපු වචනය. තාරුංගල් ඉරි කෑල්ලක් ගහන්න ලියා ගන්න දෙන්න කියලා. ඊළඟට රූලක් ඇර රූලක් රූලක් ඇර රූලක් හොඳට කියව කියව ඔන්න ඔය වචනය පුතේ පිටුවක් පිරෙන්න ලියන්න ඕන. මෙහෙමයි. ඕකේ ප්‍රතිඵලය 100ට 100ක්ම ගන්න නම් අපිට පුතේ ඔය වචනය ඔබ ලියන වාරයක් පාසා හොඳට කියවිය යුතුයි. පැහැදිලි නේද සියලු දෙනාටම? පැහැදිලි නේද? පැහැදිලි නේද? අන්න හරි. හොඳ ලියන්නම් වාලේ අයියෝ. අර හයිවේ බස් එක හයිවේ යනවා වගේ ලියලා වැඩක් නැහැ. හරිද? හයිවේ බස් එක ඉතින් හයිවේ තමයි යන්නේ. වෙන කොහෙ යන්නද? ඉතින් ඒ වගේ එහෙම ලියලා හරියන්නේ නැහැ. හොඳට කියව 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 ලියනවා. හරි. වැඩේ පටන් ගන්න. හේතුව අපි කතා කරන ඔය වචන ටික එහෙම විභාග වලට ඇවිල්ලා තියෙනවා. පේනවනේ ඔයාලට. ඉතින් ඕව හොඳට ප්‍රැක්ටිස් කරාට පස්සේ අපිට බය වෙන්න දෙයක් නැහැ. කාලය වැය වෙනවා. නමුත් අපි ඕවා ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔබ අවබෝධයෙන් ලස්සනට වැඩ කරමු. හරිම නියමයි, පට්ට නියමයි කියලා. ලස්සනට වැඩේ කරන්න සර් බලන් ඉන්න ඔයාලා වැඩ කරන එක දිහා. ඉතින් වැඩ කරන්න කුරුතුවක් උස ඔයාලත් එක හම්බෙන්නේ සතියේතම පෑය විනාඩි 30යි. ඔය පෑය විනාඩි 30 ඇතුලේ අපි වැඩ කරන්න ඕන ගොඩ ගොඩා ගොඩ 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 ගොඩා වැඩ කරන්න. ඉතින් ඒක නිසා හොඳට වැඩ කරමු අපි. ලස්සනට වැඩේ කරමු අපි.
ලස්සනට වැඩේ කරමු රූලක් කර රූලක් හොඳට කියව කියව ලියන්න රූලක් කර රූලක් හොඳට කියව කියව ලියන්න පුතේ රූලක් කර රූලක් හොඳට කියව කියව ලියන්න රූලක් කර රූලක් හොඳට කියව කියව ලියන්න අපි රූල පුතාල Dari gaksi, hondai, kota lupa takmir, dari gaksi hondai, bilaksi taluk kota, tapi itu udah cerai pada garada, ini main, alam, hondai, lian, lian di warna nikang ini mah padang keragana barani wacana. Ada gak nih putih? Hari awal bowling keren ngedi hari awal bowling. Lasan ke badai gerum. Lasan ke kiwa-kiwa liat. Undai pujani, undai dimansi, lassanai, undai sade, niyamai sade ulirannya, niyamai, sade ula denne kina. Undai lassi dulu, anna hari anita liya. Hari awal bowling ada yang kamu. Hari awal bowling gak diajar mati. Hondai mati isya ini, mai apa? Hondai apa? Hondai. Hondai mana ke? Ini mai. Hondai mana ke? Diri berani itu kafir, mahin selian apa apa nih? Mahin selian apa tuh apa? Mahin se. Oh, ni nak gila tu, ayo. Ni nak gila tu, betul macam ni tu. Kau audien na?
කෝකෝ මහින්ස එලිවෙල එලිවෙල අවදි වෙන්න කෝ නින්ද ගිහලා තමයි හරියටම හරි නින්ද ගිහලා දැන් තමයි අවදි වුනේ හරි පුතේ හරි එහෙම අවදූපයන් නම් හොඳට හංගිදි මම ළමයි ඕබ දූපයක් නම් ඊට වඩා දෙයක් හරි උදේ අපි කතා කරේ පළවෙනි වචනය තාරුංගල් දෙන්න කියලා මෙයාගමු දෙවෙනි වචනය පුතේ එඩුංගල් ගන්න මෙයාගමු දෙවෙනි වචනය එඩුංගල් ගන්න එඩුංගල් ගන්න කියලා ලියලා සර් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවනේ ඒක රූපයක් අන්නේ වගේ රූපයක් අනිනො පොතක් ගන්න කියලා තමයි කියන්නේ පුතහත්තේ ඩුංගල් පොත ගන්න එයමයි හරි අවබෝධයි ලියක් දෙවනි වචනේ ඩුංගල් කියලා ලියලා පුතේ තේරුමත් ලුව ගන්න කියලා ලියලා ඉවරලා අපේ දූල පුතාලා උත්තර අඳින්න ඕන ඔයස ස්ක්‍රීන් එකේ දාලා තියෙන රූපය වගේ රූපයක් හරි අවබෝධයෙන් වැඩේ පටන් ගන්න හරි අවබෝධයෙන් පස්සෙන්ට වැඩේ පටන් ගමු. ඉඩුංගල් ගන්න කියලා ලියලා මේ ඇන්සර් ස්ක්‍රීන් එකේ දාලා තිනා වගේ ලස්සන රූපයක් අමි. ලස්සනට වැඩේ කරමු ලස්සනට හරි අවබෝධයෙන් සර් ස්ක්‍රීන් එකේ දාන්න වචනේ බය වෙන්න එපා. එඩුංගල් ගන්න කියලා ලියලා පුතේ සර් ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදියටම රූපයක් අන්න ලස්සන රූපයක්. මිදුල සිතරු දැන්න සම්බන්ධුනේ. ආ මිදුල දැන්න සම්බන්ධුනේ. අපිට කරන්ට් එක ගියා. කරන්ට් එක ගියාද? හරි. මගේ නම මේසිය. පුතේ මාතෘකාව ලියා ගන්න දිනේ දාගෙන ඉක්මනට මාතෘකාව ලියා ගන්න දිනේ දාගෙන හරි අවබෝධයෙන් අනිත් අය වැඩේ කරගෙන යන ඉදිරියට වචන දෙවෙනි වචනය ලියාගෙන දෙවෙනි වචනය ලියාගෙන ලස්සනට රූපය ඇඳලේ වැඩේ කරගෙන යන අනිත් අය එතකන් මිදුල ලස්සනට වැඩේ කරගමු අපි මාතෘකාව ලියා ගන්න පුතේ පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු මිදුල ඉක්මන් කරන්න ඕන අනිත් අය මේකින් වැඩ කරගෙන යාවා තව කරක් වුණා ඉක්මන් කරන්න ලිලක්ෂි අපි මේ වැඩ ටික පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අපිට කොච්චර පිටු ගානක් ගියාද පුතේ පිටු දෙකක් ගියා පිටු දෙකක් ඒ කියන්නේ පැති දෙකක් නෙමෙයි පිටු දෙකක් නේද? අලක්ෂි පැති දෙකක් ගියා. පැති දෙකක් අන්න හරි. හරි. මිදුල මාතෘකාව ලියාගෙන පුතේ පැති දෙකක් ඉඳ තියන්න. මාතෘකාව ලියාගෙන පැති දෙකක් ඉඳ තියන්න. පැති දෙකක් ඉඳ තියලා ලියා ගන්න දෙවනි වචනය ඉඩුංගල් ගන්න කියලා ලියලා හරි අවබෝධයෙන් වැඩේ වෙන්න ඕන. එඩුංගල් ගන්න කියලා ලියලා සර් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහටම රූපයක් අඳගන්න හේතුවක් තියෙනවා ඔය රූපෙම අඳින්න කියලා කියන්නේ අපි ඔය වචන ටික කතා කරලා වාක්‍ය ලියනවා පුතේ වාක්‍ය ලිවීමේදී අපි ලියන්නේ පොත ගන්න
පුතහත්තේ එඩුම්ගල් පොත ගන්න කියලා තමයි අපි කියන්නේ වාක්‍ය. හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරා. හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි. එඩුම්ගල් ගන්න කියලා ලියලා hari apa boarding mulai kerumah mungkin hari apa boarding hari අවබෝධයෙන් වැඩේ කරමු අපි දෙවනි වචනේ ඉඩුංගල් ගන්න කියලා ලියලා ලස්සනට මේ වගේ රූපයක් අපි lasan terbalik ke rumah ada yang mau deh hari awal itu lasan tak ada yang mau lasan karena hari awal itu lasan terbalik ke rumah api. Ini apa? Kena ini dengannya berdekatan nanti. Kita emang buka. Ini kok cuma berdekatan lah. Lasan terbalik ke rumah api. Lasan terbalik ke rumah apa?
ලස්සනට වැඩේ කරන්න. වැඩ කරන්න ඕන. පොඩි ඔෆිසර්ෙක් ඉන්නවා නම් වැඩ තමයි. නැත්තම් නිකන් ඉන්න බෑ. ඔය නිකාන් ඉඳලා නිකාන් ඉඳලා නිකාන් ඉඳලා ටීවී බලලා කාටුන් බලලා ගේම් ගහලා ආ සෙල්ලම් කරලා බෝල ගහලා ඉඳලා තමයි අතපය හුරු අතපය හොර වෙලා ඉන්නේ. වැඩ කරන්න වැඩ කරන්න. එහෙම නැතුව හොඳයි මහින්ස නියමයි. මහින්ස නිින්ද ගියාද? ආ නිින්ද ගියාද? ආ පොඩ්ඩක් නිින්ද ගියා නේද? සර්. ඕ. බත් කෑවා. ආ බත් කෑවද මං හිතුවේ නිදි කියලා. හරි සදේ හොඳයි ලස්සනයි. හොඳයි සදේ. ඕ මට කිනම් පන්තිර කලින් කාලා සම්බන්ධ වෙන්න පන්තිලයි කංගල ඉස්තෙන්න එපා. හොඳයි විමන්සි ලස්සන ඇවිදින් විමන්සි වැඩ. එහෙමයි. රූප ඇඳලා ඉවරයි ඉන්නවනම් අලුත් පිටුවක් පටන් අරගෙන පළවෙනි රූණේ ලිව්වා ඉදුංග ලිරිකැලක් ගන්න කියලා. ඊළඟට පුතේ රූලක් කර රූලක් පිටුවක් පෙරෙන්න ලියාගෙන යන්න තමයි. හොඳට ඔය ඔයාලට විද්‍යාත්මක විදියට 100ට 100ක් විෂය නිර්දේශය ආවරණය වෙන විදිය තමයි පොලිතුවක් උස මෙතන වැඩ කරන්නේ. හොඳට වැඩ ටික කරන්න පොඩ අසනීපේ ඉන්නේ. නමුත් එහෙම කියලා නෑ. මෙතන වැඩ ටික උපරිමයෙන් කරනවා. හොඳට වැඩ ටික කරමු අපි. හරි අවබෝධින් කරමු වැඩි. එහෙමයි. හරි අවබෝධයෙන් වැඩේ කරමු. හරි අවබෝධයෙන්. හොඳයි මිදුල නියමයි. අන්න හරි. මිදුල දැන් ලියන්න පටන් ගන්න ඕන මිදුල. ඔය වචනය රූලක් කර රූලක් පිටුවක් වෙන්න ලියන්න ඕන මිදුල. මනුක පොඩ්ඩක් රූපඳින වැඩ ටික පොඩ්ඩක් ස්පීඩ් කරගන්න බලන්න. හේතුව තමයි පුතේ අපි වැඩ වැඩිපුර වැඩ ටිකක් කරගන්න ඕනේ පන්තිය තුල. ඒක නිසා ඒක පොඩ්ඩක් ඉක්මන් කරගමු අපි. ආ හොඳයි. හොඳයි මනුක ඔය තියෙන්නේ. හොඳයි අපා ලස්සනයි. ආ නියමයි. කොළිතුවක් උස වගේම ඇඳලා රූපයක්. හොඳයි මනුක ලස්සනයි. හොඳයි අපා. හොඳයි. අදල් ලියන්න පටන් ගන්න. රූපඳරි කරනවා ලියන්න පටන්. හරි සදේ නියමයි. ආ නියමයි පුතේ ඔය තියෙන්නේ චිත්‍ර තරගයක් වගේ නේද? ආ චිත්‍ර තියනවා නියමයි. කො මහින්ස ලියන්න පටන් ගන්න මොකෝ භාවනා කරනවා ඒ ගමන. ආ අනිය ඉවරයි. මං හිතේ කාල වැඩි වෙලා භාවනා කරනවා කියලා. හොඳයි ලීලක්ෂි ලියන්න පටන් ගන්න ලීලක්ෂි.
වැඩ කරන වේගෙත් එක්ක. ඉතින් ඒව හදා ගන්න ඕන කැමරා එක ඕෆ් කරගන්න එපා. එතකොට දන්නේ සමහර වෙලාවට ඔයාලා නිදි. පන්තියේ ඔහේ උගන්වනවා ඔයාලා නිදි. හරි ඔහොම ඇක්ටිව් එකේ වැඩ කරත් නියමයි. ලස්සනට වැඩේ කරමු නියමයි. හොඳයි මහින්ස. හොඳයි මිදුල නියමයි. අන්තිම රූලේ ලියන්න පුළුවන් මිදුල එකක් ලියන්න. හොඳයි නිලක්ෂි අස්සනේ. ඉතින් හොඳයි සබියු. හොඳයි මපීෂ නියමයි. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. මහින්ස මොකෝ කාල වැඩිලා කියනවා සංගී ආ පාඩම් කරන්න වචන ටික මහින්ස පාඩම් කරන් නිකන් ඉන්න එපා මේ අවුරුදු ශිෂ්‍යත්වෙනේ පාඩම් කරගෙන කාල වැඩි වෙලා කාල දිනනවා අපේ පන්ති ඉන්න මේ කෙට්ටුම දරුව තමයි මහින්ස පොඩිතුමක් උසයට තරක් එක්ක හොඳයි මපීෂ නියමයි අපා අපා තා අකුරු පොඩ්ඩක් ලොකු කරන්න අපා ඉවරද ළමයි හරිද ළමයි හොඳයි පුදුම නිමයි හරි හරි පුතේ එතකොට අපි
කතා කරපු දෙවෙනි වචන පළවෙනි වචනේ බලන්න. පළවෙනි වචනය තමයි පුතේ තාරුංගල් දෙන්න. දෙවෙනි වචනය තමයි එළුංගල් ගන්න. හරිම ලේසි. තුන්වෙනි වචනේ ලියා ගන්න පොංගල් යන්න. ලියා ගන්න තුන්වෙනි වචනය පොංගල් යන්න. තුන්වෙනි වචනේ ලියන්න පොංගල් යන්න. හරි අවබෝධයෙන් ලියන තුන්වෙනි වචනේ පොංගල් යන්න. හොඳයි සබියු. තුන්වෙනි වචනය පොංගල් යන්න කියලා ලියලා පුතේ ඔතන අඳින්න ඕන පාසල් යන එකක්. ඒ කියන්නේ ඔයාලා ඉස්කෝලේ යන අවස්ථාවක රූපයක් අඳිනේ. කියන්නේ පාරක ඉස්කෝලේ යන ළමයෙක් අඳින්නකො ඉවරයිනේ. හරිම සරලයි. අපි එතනට ලියන වාක්‍ය තමයි නං ශිවා පාඩශාලයිකු පොංගල්. ශිවා පාසලට යන්න වාක්‍ය ලියන්නේ දැම්ම නෙමෙයි ඉස්සරහට. ඔය රූප අඳින්නේ වට. හරිද? විද්‍යාත්මක විදියට අපේ දරුවන්ගේ මනසට පුංචි කාලේදී හැම දෙයක්ම කාටුන් විදියට පුරු වෙන්නේ. හරි අවබෝධයි. තුන්වෙනි වචනය පොංගල් යන්න. පස්සට අඳින වැඩේ. පස්සට වැඩේ කරමු. හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරා.
පෝංගල් යන්න ඔයාලට ස්කින් ෂෙයා එක දාලා මං හැමතිස්සෙම තියන්න ඇත්තෙත් ඒකයි. හේතුව තමන්ගේ මනසින් ඔබ දෝකාර දෙන්න ඕන. එහෙමනේ ඔබ විභාගයට ගිහිල්ලා පොත බලාගෙන ලියන්න දෙන්නේ නැහනේ. තමන් උත්තර වෙනිහි කරන්න ඕන. මතක් කරන්න ඕන. ඒක තමයි විභාගයක් කියලා කියන්නේ. හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඕන. අනිවාර්යෙන්ම. පැහැදිලිද? මෙතන ඉන්න ඔක්කොම ශිෂ්‍යත් පාස් වෙන වැඩ කරන ළමයිනේ. කවුරුවත් ෆේල් වෙන්න හිතාගෙන වැඩ කරන්නේ නැහැ නේද? ආ පෙළෙන් හිතාගෙන වැඩ කරන ළමයි නෑ නේද මෙතන? ඉන්නවද? අයියෝ. විශත් පෙළෙන් හිතාගෙන වැඩ කරන ළමයි ඉන්නවද මෙතන? හොඳයි සදේව්. හොඳයි නිමයි. පුතේ රූප ඇඳලා ඉවර නම් සර් කියනකම් ඉන්න ඕනේ නෑ. ඊළඟට දන්නවනේ කරන්න ඕන දේ. සදේව් දන්නව නේද? මොකද කරන්න ඕන? අනිත් යාළුවන්ට එහෙම කියන්න බලන්න. පිටුවක් පිරෙන්න පේලියට ලියන්න. අන්න හරි ඔයදීන්නේ. කට් එකට දාන්න ඕන පොඩ්ඩයි. එතනින් යාර වැඩ කරනවා. හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරමු. හරි අවබෝධයෙන් වැඩේ කරමු පුතේ හරි අවබෝධයෙන් හොඳයි මහින්ස ලියන්න පටන් ගත් හොඳයි මතීෂ ලියන්න පටන් ගත් හොඳයි සදීව්
ලස්සනයි නිමයි මහින්ස හොඳයි ඔය තියෙන්නේ බඩගින් ඉඳලා තියෙන මහින්ස නේද ආ අනිත් අයත් කරන්නකො ලස්සනට වැඩේ හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරමු ලස්සනයි පුතේ ලස්සනට වැඩේ කරමු අපි. එහෙමයි. මහීෂ අදද පන්තිර සම්බන්ධ වෙන්නේ මට ඔයාලගේ මූණ මතක නැහැ. මහීෂ තීක්ෂණ. අදද පන්තිර සම්බන්ධ වෙන්නේ මට ඔයාලගේ මූණ හරියට මතක නැහැ. නෑ සර්. ආ කලින් ඉඳන් සම්බන්ධ වුණාද? හරි පුතේ හරි. මට ඔයාලගේ මූණ මතක නැහැ. හොඳයි වැඩ කරනවා නියම. හොඳයි මහීෂ. මහීෂ මොකෝ බුදුන් වඳිනවද? ඒක මොන සම්බන්ධ හරි මුතේ හරි වැඩ කරන්න ඕන හරිද බඩගින් ඉඳලා බත් කෑවා ඊළඟට භාවනා කරනවා ඊළඟට ඔව් කියන්න මත් අපේ ඉස්කෝලේ විභාගයේ තිබ්බා මට ලකුණු 92යි පැමිණලටද yes sir හොඳයි නේ නියමයි මොනවද ආවේ සර් ආව සතු ටිකක් දීලා උන්ගෙන් එක එක ඒවා එහෙම සින්දුවක් ආවා සර් අර කටනාසය ශරීරයේ අංග නම් කරන්න තිබ්බා පිස්සන් පුරවන්න ටිකක් තිබ්බා සර් හොඳයි හොඳයි මහින්ද මහින්ද වාගේ මේ ඉස්කෝලේ කොහෙද උංගල් පාඩශාලෙන් පෙර වෙන්න එනදු පාඩශාලේ පෙර මලියදේ හරි ලකුණු අන්නේම කියන්න හොඳයි සදෙව් නියමයි හොඳයි ලසින්දු ලස්සනයි අපා මොකෝ නිදිමතේ ආ නිදිමතේ දීන්නේ එහෙනම් බඩ ඉදි වෙලාද නෑ සර් එහෙනම් ඔළුව රිදෙනවද නෑ සර් ඔව් හොඳයි චිත්‍ර අඳින්න පුළුවන් ලස්සනයි පාට කරන් මේ අහන්න ඉස්කෝලේ ළමයෙක් ඇඳලා හරියන්නේ නෑ අපා එයා යනවා අඳින්න ඕන හරිද පොංගල් කියන්නේ යනවනේ නෑ සර් හරි බඩගින්නේ වගේ ඉන්නේ මොකද අම්ම කන්න දුන්නේ නැද්ද අද අයියෝ ආපා හොඳයි ලක්ෂි අපා හොඳයි ලක්ෂි ලස්සනයි හොඳයි අකුරු හොඳයි දැන් හොඳ ආ නියමයි පුදේනි ලස්සන කරලා දෙනවා නියමයි පුතා හොඳයි සද්දියෝ නැහැ නෝ තියන්නේ අස්සනයි හොඳයි සදෙව් හිරන්නේ ලසිනු කාවින්ද මට පොත පෙන්නුවෙම නැහැ ලසිනු කොහොම ලසිනු අම්මනි ගමේ ඉන්නේ අයියෝ කඩවලේ ඔපම නම් බෑ හරිද වැඩ කරන්න ඕන ආ ඔය තියෙන හොඳයි හොඳයි ලස ආ පොත පෙන්නුවා නේද ලසිනු පෙන්නුවා නේද හරි ලසිනු හොඳයි පෙන්නුවා හොඳයි මතීෂ හරි පුතේ අපි එතකොට ඔය දැන් කතා කරේ අපේ තුන්වෙනි වචනය පොංගල් යන්න කියන වචනය. හරිම නියම වචනයක්. මගේ පුතේ මේ වචනේ ඉතාමත්ම වැදගත් වෙන ප්‍රධානතම හේතුව තමයි අපේ දුර පුතාලට යන්න පාසල් යන්න නැත්තම් පාසල් යනවා කියලා අපිට දෙමළෙන් ලියන්න බොහෝ ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙනවා. පාසලට කියන්නේ කොහොමද පාඩශාලේ
යන්න කියන්නේ කොහොමද පොංගල් පාඩශාලයි පොංගල් පාසලට යන්න ඔක දැම්ම මහා ලොකුට අපේ දුර පුතාලට දැනගන්න ඕනේ කුංචි කොටස් ටිකක් තියෙන්නේ හරි ඒක හැම තියෙද්දි අපි බලමු මගේ පුතේ හතරවෙනි වචනේ ලියාගන්න වාරුංගල් එන්න ලියාගන්න හතරවෙනි වචනය වාරුංගල් එන්න හතරවෙනි වචනය ලියාගමු අපි වාරුංගල් එන්න හරිම පහසුයි ඔවා ලියද්දි බලන්න මූර්තජලයනු දන්තදලයනු මූර්තද නයනු දන්තද නයනු ඒ වුණාම අවබෝධයෙන් ලියාගන්න තාමත්ම වැදගත් හේතුව තමයි මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේදී පුතේ සඳෙයි සඳෙයි කියන එකේ තේරුම ඇහුවේ පොළ පොළ ලියද්දි අපේ දරුවෝ ගොඩාක් කියලා තියෙන දන්තද ලයන්න අයියෝ වැරදි දන්ත ලය දන්තද ලයන්න ලියපු ඔක්කොටම වැරදි හේතුව තමයි පොළ ලියද්දි එන්න ඕන පුතේ මූර්තජ ලයන්න ලයන්නේ නයන්නේ හැම දෙයක්ම වෙනස් වෙනවා ඒක නිසා හොඳට නයනු ලයනු හොඳ අවබෝධින් දාගෙන ලියාගන්න ඕ ඒකමයි පුතේ ඔව පිටුවක් පිරෙන්න ලියවන්නේ පුතේ විද්‍යාත්මක විදියට මම එදත් කිව්වා මම අද පන්ති පටන් ගද්දි කිව්වා තමන්ගේ දරුවන්ගේ මස්තිෂ්කය තුල ඒ කියන්නේ ඔයාලට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ තමන්ගේ මොළය තුල පුතේ ස්ථාවර බුද්ධියට වැටෙන්න නම් ඒ වචනය සිය පාරක්වත් තමන්ගේ කනට ඇහෙන්නත් ඕන තමන්ගේ අතින් 50 පාරක්වත් අතින් ලියවෙන්න ඕන එහෙම ස්ථාවර බුද්ධියට වැටුණාට පස්සේ ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ හොඳට ඒව මතකෙ ඉන්නවා ඉතින් ඒක නිසා තමයි මෙතනින් දෙන අත්විවරම හදාගන්න බේසික් එක. එතකොට ග්‍රේඩ් 6 වලට කොඩි තුවක් උස එක දෙමළ ටික ඉගෙනගෙන යද්දී ඔයාලා තමයි නියම ළමයි ටික. ඒකෙන් ප්‍රයෝජනෙ ගමු අපි. හොඳ අවබෝධයෙන්. ඔව් වැදගත්. ඉතාමත්ම. ඔයාලා කියන්නේ විශේෂයෙන් දෙමළ ගුරුරෝ කියන්නේ. දැන් දැනගෙන එපා කියන්නේ. ඉතින් ඒක නිසා හොඳට වැඩ ටික කරමු. ඒක තමයි විය යුත්තේ මට. අද ලෙඩ වෙලා කාන්තිය කරන්න ආවේ නම් දැන් සුපුරුදු රිද්මට අවිල්ල දෙන්නේ. ඒක තමයි හැටි. හරිද ඒ හැටි ඉතින් හොඳට වැඩ කර මෙච්චරයි වෙන්න ඕන හරි හතරවෙනි වචනය වාරුංගල් එන්න කියලා ලියලා පුතේ ඔතනට අඳින්න ඕන ගෙලක් ගෙදරකට යන විදිය අඳින්න ඕන හේතුව තමයි අපි වාක්‍ය ලියන්නේ ගෙදරට එන්න වීට්ටුකු වාරුංගල් ඔක මෙහෙමයි ඔයාලගේ අයියලා කරලා දෙනවා ගන්න වීට්ටුකු පුකු වාරුංගල් කියලා හේතුව ඔතෙන්ට ව්‍යාකරණ කොටසක් එකතු වෙලා නමුත් ඒ ඔයාලට ඕනේ නැහැ ඔතනට අඳින්න ගෙයක් ඇඳලා දරුවෙක් ගෙදරකට යන විදිය අඳින්න අම්මා ගේ ඇතුළෙන් ඉඳන් කෑ ගහනවා පුතේ ගෙට එන්න කොහොමද දෙවලින් කියන්නේ ආ කොහොමද කියන්නේ මහලේ නැත්නම් මහණේ වීට්ටුකු වාරුංගල් පුතේ ගේ ඇතුළට එන්න එහෙමයි කියන්නේ හරිද ඔය ඊ වගේ තමයි වාක්‍ය හදාගන්න ඕන දැන් ඔයාලට පහවසර ළමයිට විෂය නිර්දේශන අලුතෙන් ඇතුළත් කරලා දෙනවා සංවාද 19ක්. අපි පෙබරවාරි මාසේ කතා කරන වෙයින් එක සංවාදයක්. හරිම ලේසි පුතේ. ඔය සංවාද ටික කතා කරනකොට දැන් අලුත් විෂය නිර්දේශයත් එක්ක සංවාදවල පුංචි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා මට මතක විදියට 8 වෙනි සංවාදෙයි 13 වෙනි සංවාදෙයි මට මතක විදියට. ඉතින් අපි පළවෙනි සංවාදය සහ දෙවෙනි සංවාදය පෙබරවාරි මාසය තුල කතා වෙනවා. සංවාද ටික වෙනම පිළිවෙලකට අරගෙන යන්න ඕන. හේතුව තමයි ශිෂ්‍යත්ව විභාගයට සංවාදෙන්නේ නැහැ. නමුත් ඒ වගේ තියෙන පාදක කිරීම අපිට වැදගත් වෙනවා. ඒ පාදක කිරීම වලින් පුතේ අපිට 6 වසරට අදාළ පන්නරය හදාගන්න පුළුවන්. ඒව හොඳට තමන් ඔළුවෙම තියාගන්න. හැම දෙයක්ම අපි බේසික් එකේ ඉඳන් හැම දෙයක්ම හදාගෙන යන්න ඕන. නැත්තම් ඉතින් අන්තිමට විභාගෙට ගිහිල්ලා කියන්න වෙන්නේ අමාරුයි අමාරුයි කියලා තමයි. හොඳද? අමාරු තමයි. විභාග ලේසියෙන් ලකුණු ගන්න දෙන්නේ නැහැ. විභාග අමාරුයි. විභාග අමාරුයි ඉතින්. විභාග අමාරුයි කියලා ලේසි කරලා හරියක් නැහැ නේ වට. හේතුව තරඟකාරීත්වය වැඩි නේ. ඔයාලා වැඩ නොකරනකොට ළමයි 1000ක් තව වැඩ කරනවා. ඒක මතක තියාගන්න. ඒකයි. එයි තරඟය. හොඳ වැඩ ටිකක් කරමු අපි. ඒකයි මෙච්චර කම්මැලි කම නැති කරන්න ඕන මුලින් ඔයාලට. කම්මැලි කම තියෙනකන් අපිට ඔළුවක් උස්සන්න බෑ. හොඳට වැඩ කරන්න. හතරවෙනි වචනය වාරුංගල් එන්න. ඔය වචන හොඳට තියාගන්න ඔළුව තුල. මේ අවුරුද්දේ අහුව කිරිබොන්න. හරිම ලේසි නේ. පහල් කුඩි හුංගල්. ඕකත් හරිම ලේසි. නමුත් ලයනු රයනු බිඳුව දාන්න ඕන දැන් දන්ත දාන ඔළුව දින සමහර අය. ඉතින් ඕකයි ප්‍රශ්නය. එහෙම වුණොත් වැරදි ඉතින්. අන්න ඒකයි. හදාගන්න ඕනේ. ඒකයි ඔයාලට බෝඩ් එකේ මුකුත් නොලිය ස්ක්‍රීන් ෂෙයා දාන්න.
හේතුව එතකොට ඔයාලා වරදින්නේ නැහැ නේ නැත්නම් සමහර අයට අයියෝ සර් පේන්නේ නැහැ කියයි සර් බෝඩ් එක දීසෙනවා කියයි ස්ක්‍රීන්ෂොට් දාලා පස්සේ කාටවත් දීසෙන්නේ නැහැ ලස්සනට වැඩේ කරගන්න තියෙන්නේ අපි කතා කරමු 2000 ඒ කියන්නේ මේ 22 වෙනිදා තිබ්බ ශිෂ්‍යත්ව පේපර් එක ගැන කතා කරමු ඒක දැන් කාලේ නෙමෙයි ඒකට දැන් ඔයාලට කිව්වොත් නෝකයි පුතේ දැම්ම ඔය TV බලන එක පොඩ්ඩක් අඩු කරන්න කාටුන් බලන එක අඩු කරන්න සෙල්ලම් කරන එක පොඩ්ඩක් අඩු කරන්න අඩු කළා විභාගයට මහන්සි වෙන්න විභාගයෙන් පස්සේ ඔයාලට ඕන තරම් නටන්න කාලය දෙනවා හරිද ඉතින් විභාගයට ගිහිල්ලා මේක අමාරුයි අර අමාරුයි කියනට වඩා දැන් මිතන් සූදානම් වෙලා වැඩ ටික කරගන්න මම තව දෙයක් කියන්නම් මමත් එක වැඩ කරනවා ධර්මාශෝක විද්‍යාලයේ මයන් පුතා ඉතින් එයාත් එක මම YouTube එකේ වීඩියෝකුත් කරලා දාලා තියෙනවා මයන් එක්ක ඉතින් එයා ඔයාලගේ වයසේ මම ඇත්තම කතාව මේ කියන්නේ ඔයාලගේ වයසේ මේ වෙද්දි තාම පහවසර ආරම්භය විතරයි මේ වෙද්දි ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න පත්‍ර 550ක් කරලා ඉවරයි 550ක් කරලා ඉවරයි පුතේ මේ වෙද්දි අන්න ඕකයි තරගය අම්මා මහේස්ත්‍රාත් අධිකරණේ වැඩ කරන්නේ තාත්තා විසා අධිකරණේ වැඩ කරන්නේ ඔන්න ඕකයි තත්ත්වේ ඒ අය දන්නවා මේක තරගකාරීත්වය ඔයාලට වෙලා තියෙන්නේ මේක දෙන්නේ නැහැ පුතේ ඔළුවට කවුරුවත් නමුත් ඔන්න මම දැන් කිව්වා ඒ දරුව දැන් වැඩ කරන්නේ පහවසර දේවල් පහවසර විෂය නිර්දේශ කවර් කරගන්නේ මගෙන් දෙමළ ටික කරගන්නේ ඒ අම්මවට කිව්වේ පොඩි තුවක් උස කීයක් ගත්තක් කමන්නේ මගේ දරුවට තනියෙන් උගන්වන්න කියලා ඕකයි තරගය හරිද ඒක නිසා නටලා හරියන්නේ නැහැ නටන්න ප්‍රශ්නයක් නැහැ ටීවී බලන්න ඒ ප්‍රශ්නෙකුත් නැහැ නමුත් මතක තියාගන්න ශිෂ්‍යත්ව දවසක ලියන්න වෙනවා පහවසරදී දැන් මේ පහන යන්නේ ලියන්න වෙනවා ලියන්න ගිහිල්ලා අයියෝ අමාරුයි අඬල දොරල වැඩක් නැහැ ඒකත් හොඳට මතක තියාගෙන ලස්සනට වැඩ කරන්න මේකයි මෙච්චර ඔයාලට මේ පුංචි පෑය විනාඩි 30කින් ලොකු ගේමක් ගස්සන්නේ දෙමාපියන් පේනවා බලාගෙන ඉන්නේ ගොඩක් අය ළඟ ඉඳන් මට පේනවා ගොඩක් අය බලන් ඉන්නේ. ඒතර මහන්සින මහන්සි කිරීම සහ දරුවගේ ඔළුවට දෙයක් වෙන්න හදන එක. ඒක හොඳට මතක තියාගන්න. දැන් අනිවාර්යෙන් ඉස්කෝලක මාසයක් නෙවෙයි. තව සති දෙකක් යන කලින් නිවාඩු දෙන්න මේ ඉස්කෝලේ. හේතුව ළමයි කොරෝනා වැඩි වෙන්නේ. අයිත් වැඩි. ඒක නිසා පුළුවන් නම් බුක්ෂොප් වහන්න කලින් ශිෂ්‍යත් අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ගේන්න. ගෙනල්ලා මොන දේ අහන්න නැති වුණත් තමන්ගේ දරුවනේ කණෙන් හරි යදන් ඇවිල්ලා පය දෙකක් අරගෙන පේපරේ ලියවන්න. අන්න එහෙමයි මට්ටම හදා ගන්න ඕන. අර දැන් මම කිව්වා අර මයන් පුතා එයාගේ මෙහෙමයි අඩුපාඩුව හදාගන්නේ. මට හැමදාම කියනවා පන්ති දවසට සර් මගේ පරිසරය මෙච්චර වැරදි. ගණිත ගැටළු මෙච්චර වැරදි. ඉංග්‍රීසි මේක වැරදි. දෙමළ මෙච්චර වැරදි. අන්න එහෙමයි ඒ දරුවෝ වැරදි හදාගන්නේ. එතකොට ඒ දරුව වැඩිපුර මහන්සි වෙන්නේ Tamanට වැරදිච්ච කොටසට. පැහැදිලි දෙයක. දෙමාපියන් අහන් ඉන්නව නම් ඕන ඕවා තමයි ප්‍රතිඵල හදාගන්න නියම ට්‍රික්ස් කියන්නේ. ඒවා හොඳ අවබෝධයෙන් වැඩ කරගන්න. මම කිව්වේ ඒක 550ක් ඉවරයි පේපර් ලියලා. අනිත් වාරෙන් මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවේ මුල් 10 දෙනා අතර තමයි අනිවාර්ය. ඒක ෂුවර්ම ෂුවර්. කියන්න දෙයක් නැහැ. ඒක නිසා මම පුළුවන් නම් ඔයාලට තව හොඳ අවස්ථා ටිකක් අරන් දෙන්න හොඳට වැඩ කරන්න මටත් ඕන ප්‍රතිඵල ඔයාලගේ. ඔයාලා ලංකාවේ කොහේ ඉඳියා මට ප්‍රශ්නයක් නැහැ. හොඳට වැඩ කරනවා නම් එච්චරයි මට වෙන්න ඕන. මෙතන ඉන්නවා ප්‍රතිඵල හදා ගන්න පුළුවන් ගොඩක් ළමයි ඉන්නවා. හරි මග පෙන්වීම විතරයි නැති වෙලා තියෙන්නේ. හදාගමු අපි. හොඳයි මහින්ස නියමයි. මග පෙන්වීම විතරයි නැත්තේ. අනිවාර්යෙන් ලංකාවේ මුල් 10 දෙනා අතර ඉන්නවම තමයි මයන්. ෂුවර්ම ෂුවර්. කියන්න දෙයක් නැහැ ඒවා. හොඳයි සියත් පාඩ කරන්න ඕන සියත් ඔකයි තරගකාරීත්වයේ පුතේ ඔයාලා ලංකාවේ කොහේ ගියත් ඔයාලට එක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය තමයි ලියන්න දෙන්නේ ඒක දන්නවනේ ඒක දැන ගන්න ඕන අනිවාර්යයෙන්ම එක ප්‍රශ්න පත්‍රය ලියන්න දෙන්නේ ඕනනම් පාස් ෆේල් ලකුණු ගන්න වෙනස් කරා එච්චරයි නමුත් Taman හරියට වැඩේ කරනව නම් කොච්චර ලකුණු වැඩි කරත් ප්‍රශ්නයක් නැහැ දැන්ම තේරෙන්නේ නැහැ ඔයාලට ඕවා වටිනකම ඉතින් අපි දෙමාපියන් විදියට හදා ගන්න ඕනේ ඒක. ඒකයි කිව්වේ. තා සති 3ක් යන කලින් ඉස්කෝලක් වහන්න සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. ඒ තරමට වැඩි දැන් අයිමත් කොවිඩ්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අර ටවුන් එකට වගේ යන වෙලාවට බුක් ෂොප් එකකට ගිහිල්ලා හොඳ පේපර් තියෙනවා දැන්. හොඳම පේපර්ස් තියෙනවා ශිෂ්‍යත්ව ගණයේ තියෙන. ඉතින් එහෙම එකක් ගෙනලා පැය දෙකක් අරන් දරුවන්ට ලියවන්න බැරි නෑනේ. ඒක පුළුවන්. ඒක නිසා ඒව හදා ගන්න ඔයාලට සතියකට මම කියනවානේ වැදගත් දේවල් අර අර අත්දැකීමෙන් කියන්නේ
ඒ දරුවා මහා ලොකුට පොත්පත් අල්ලන්නේ නැහැ. මගේ ගණිත ගැටලු ටිකේ මෙච්චර වැරදි. බුද්ධාගම ටිකේ මේක කොට වැරදි. ඊළඟට පරිසරය ටිකේ මේ ටික වැරදි. ඉංග්‍රීසි මේක වැරදි. දෙමළ මේක වැරදි. එහෙම කියලා එයා මහන්සි වෙන වැරදි ටිකට. ඉතින් වැරදි ටික හැදුනා කියලා කියන්නේ අනිත් ටික කොහොමද පුළුවන්නේ? එහෙම ප්‍රතිඵල හැදෙන්නේ. ඒකයි හරිද? හොඳට වැඩ කරන්න. මේ 22 වෙනිදා තිබ්බ ශිෂ්‍යත්ව පේපරේ ලියලා තිබ්බා. ඔයාලා හිතන්නේ සාමාන්‍ය ලකුණු කීයක් තියෙනද කියලාද? ලකුණු 184ක් තියෙනවා. මේ 22 වෙනිදා තිබ්බ ශිෂ්‍යත්ව පේපරේ ගෙදර ගෙනල්ලා ලියවලා තිබ්බා. ලකුණු 184ක් තිබ්බා. ඉතින් කියන්න දෙයක් නැහැ. මේ අවුරුද්දේ ලංකාවේ මුල් 10 දෙනා අතර ඉන්නවා. ඔයාලගේ වයසේ වැඩ කරන්න හොඳට. හොඳයි විමංශි. හොඳයි ලීලක්ෂි. ඒකයි ඔයාලගේ දරුවන්ගේ පෞද්ගලිකව වැඩ බලන්න මෙතන. ප්‍රතිපලනේ අපිට හදන්න ඕන. ඒක තියෙන්න ඕන. හොඳයි ලීලක්ෂි. මෙතන ඉන්න හොඳ ප්‍රතිපල හදා ගන්න පුළුවන් නම් ළමයි. අපි බලමු උපරිම try කරමු තව. හරි අහගන්න හොඳට. ඉතින් ඔය වාතාවරණය හොඳට කියන්න. ඔයාලා නිකන් ඉති තව ළමයි ගොඩාක් වැඩ කරනවා. අර මම කිව්ව එක දරුවේ ධර්මාශෝකේ. තව ඉන්නවා මාත් එක්ක රිච්මන්ඩ් එකේ වැඩ කරන දරුවේ. හරිද? පුතේ. හයි කියන්න දෙයක් නැහැ මීටරම තමයි. තව ඉන්නවා ගොඩාක් අය මම නම් ගම් කියන්නේ නැහැ. මම එක දරුවෙක් කරකු එයා නම් නියමයි. හොඳම බ්‍රයිට් එක. ඒක නිසා කියන්නේ. ඉතින් පුතේ ඔයාලා ශිෂ්‍යත්ව පේපරයක් ගෙනල්ලා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පොතක් ගෙනල්ලා කරන්න. පැය දෙකක් අරගන්න බැරි නෑ දවසට. ඒ වරන් දැම්ම ඉඳන් මහන්සි වෙන නැත්තම් විභාගේ අමාරුයි අමාරුයි තමයි ඉන්න වෙන්නේ. අච්චර අමාරු පේපරේට අර දරුවෝ ඔයාලගේ වයසේ. ඔයාලා තාම මං හිතන්නේ 2022 පේපරයක් ඇහැටවත් අරගෙන නැද වෙන්නේ. ඔන්න ඔක්කොම තප්පේ. හරිද? ඒ දරුවට 184ක් තියෙනවා. ඉතින් මේ එකයි තප්පේ පුතේ. වැඩ කරන්න. වැඩ කරන තරමට ප්‍රතිඵල හැදෙනවා. ඒක හොඳට මතක තියාගන්න විභාග අමාරුයි කියලා නිකන් කිව්වට වැඩක් නැහෙනේ. ඔච්චර උද්ඝෝෂණ තිබ්බලා මේක කියලා දුන්න අරක කියලා දුන්න නමුත් ගණන් ගන්න සත පහකට නැහැ. ගණන් ගන්න නැහැ. ඒවා ඒ නිදහසට කාරණා විතරයි. අපි ඕව දන්න නිසා කියන්නේ ඔයාලට. හොඳට වැඩ කරන්න ඉච්චරයි වෙන්න ඕන. හරි. එතකොට අද වචන හතරක් ඉගෙන ගත්තා. ඔය වචන හතර හොඳට පාඩම් කරගන්න බලන්න. එතකොට මේ වැඩ ටික අපි ඒ යද්දි අර ගොඩක් අය ලියා ගන්න බැරි වෙච්ච කොටස් ටික මේ ටික හදා ගන්න බලන්න. තව අපි ලෝක වචන කතා කරන්න තියෙනවා. තව 8ක් කතා කරන්න තියෙනවා. මේ වචන 8ත් එක්ක අපි ලබන සතියේ වැඩ ටික පටන් ගමු. ඔන්න සතියේකට වැඩක් දීලා තියෙනවා. හොඳට වැඩ ටික කරන්න, පේපර් පොතක් ගෙනලා පේපර් ටික කරගන්න. ඒක ඔයාලගේ හොඳට. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. වණක්කමයි බොවන් මුන් මණිකල් තුනේ පෙරුවන් සරණයි.